පහුගිය අවුරුද්ද විතරක් රුපියල් බිලියන 30කට වැඩි මුදලක් හදිසි මිලදී ගැනීම නිසා නිකරුණේ නාස්ති වෙලා වැඩිපුර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මිලියනයක් දිනා ගන්න මේ උත්සව සමයේ ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියට අනුව ඖෂධ වර්ග 120කට ආසන්න ප්‍රමාණයක් මේ ගෙවුණු කාලය අතරතුරදී වසරේ ප්‍රමිති අසමත් වීම නිසා පද්ධතියෙන් ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙන අවුරුදු වලට සාපේක්ෂව දෙගුණයක මේ ක්වොලිටි ෆේලියර්ස් අවිල්ල තියෙනවා. මේ ඖෂධ මාෆියාවේ මේ ඇඟිලි ටික ඖෂධ මාෆියාවේ තියෙන ආධිපත්‍යය කොයි විදිහකටද මේ සෞඛ්‍ය පද්ධතිය ඉහළම පොටුවල සිට පහළ දක්වාම තද කරගෙන වෙලාගෙන තමන්ගේ ග්‍රහණයට අරගෙන තියෙන කියන ආකාරය මේ ඉමුනෝග්ලොබුලින් වංචාව හරහා මේ ඖෂධයේ සිද්ධිය හරහා මේවට එළිදරව්ව පවතින. දැන් මේ සමාගම හරහාම කූටලේකන හදලා පිළිකා රෝගීන්ට සම්බන්ධ ඖෂධයකුත් ගෙනල්ලා තියෙනවා. මේ වෙන විට පරීක්ෂණ වාර්තා හරහා රසායනාගාර වාර්තා හරහා එළිදරව්ව පවතිනොත් මේ ඉමුනෝග්ලොබුලින් කියලා ගෙනල්ලා තියෙන ඖෂධයේ අවශ්‍ය ප්‍රමිතිය අහළ පහළකවත් නැහැ කියන කාරණා. ඩාටික ඖෂධ නියාමන අධිකාරියේ තියෙන ක්වොලිටි ඇෂුරන්ස් ලැබ් එක මේ රසායනාගාරය දැන්වත් මේ ප්‍රමිතිගත කරන්න මේ ඉමුනෝග්ලොබුලින් ඖෂධ සිද්ධියට සම්බන්ධ සැබෑ ජයවරණ කරුවෝ සැබෑ මහමොල කරුවෝ තරාතිරම උස්මිටිකම් දේශපාලන ගැතිකම් පැත්තක දාලා නීති ඉදිරියට ගේන්න ඕනේ. ඒක වහාම සිද්ධ වෙන්න ඕනේ. අවසානයේදී සිද්ධ වෙන්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ ඖෂධ පද්ධතිය ඊට වඩා දැඩි අර්බුදයකට 2024 වර්ෂයේදී ගමන් කරන්න සිදුවීම නීතිපතිතුමා නියෝජනය කරමින් සාවියට මේ සම්බන්ධයෙන් කරුණ දක්වන ඒ නිලධාරිතුමිය ඉතාම බරපතල ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මේ ඖෂධය ලෙඩ්ඩුන්ට දෙන්න නෙමෙයි රෝගීන්ට දෙන්න නෙමෙයි අඩුම ගානේ පරීක්ෂණයට ලක් කරන්නවත් සුදුසු නැහැයි කියන කාරණේ සම්බන්ධයෙන් ඉතින් තාක්ෂණික වාර්තා. මේ චෞර රැලකට තමන්ගේ හොරකම ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය කරන මාවත තමයි මේ හදිසි මිලදී ගැනීම හරහා විවර වෙලා තිබෙන්නේ. ඒක නැවත තහවුරු වෙනවා මේ හරහා. ඒතකොට ඒ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙනවා.